ධාරාවේ 196 වෙනි ජල බිඳුව. තාමත් අපි ඉන්නේ ස්වාමී වහන්සේ, ස්වාමී වූ ජේසුස් වහන්සේ තමන් වහන්සේගේ ගෝලයන්ට යාඥා කරන ආකාරය කියා දීපු ස්ථානේ. තවමත් අපි ලියාගත්තේ එකම එක පදයයි. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ විතරයි. අපි මේ වෙනකොටම ඒ එක පදයේ ඇතුලේ වාක්‍ය දෙකක් ඇතුලේ ගොඩාක් දේ කතා කළා. ඒ ගැඹුරු සිද්ධාන්ත අපි කතා කළා. අද අපි තව චුට්ටක් ඉස්සරහට යමු. අද අපි කියවලා බලමු ඊළඟ පදයේ 10 වෙනි පදය. මතෙව් 6 10 වෙනි පදේ මේ බලන්න මෙතන කියනවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේහි මෙන් පොළවේහිද කරනු ලැබේවා. මේක අපි ලියා ගන්න අවශ්‍යයි. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ සිද්ධ වෙනවා කියලා කියනවා. දැන් අපි හොඳට දන්නවා මේ වෙනකොට ස්වර්ගය කියලා කියන්නේ සියල්ලෙහි පාලන මධ්‍යස්ථානය. මුළු අහස පොළව විතරක් නෙවෙයි, කොච්චරක්ද ග්‍රහලෝක තියෙනවා? මේ එක සූර්යයා වටේ කැරකෙන ග්‍රහලෝක කීයක් තියෙනවද? මේ වගේ චන්ද්‍රයෝ කොච්චර ඉන්නවද? සඳවල්. ඒ වගේ සූර්යයාවන් වටා කැරකෙන තවත් මන්දාකිණි, තවත් චක්‍රාවාට කොච්චරක් නම් තියෙනවද? අපි ගණන් කරන්න දන්නේ නැහැ. මොනතරම් තාරකා තියෙනවද? මේ පොළවම විතරක් ගත්තොත් මේ පොළවේ පොළව මතුපිට, පොළව යට, ජලයේ සහ ආකාශයේ මොනතරම් ජීවීන් ඉන්නවද? මොනතරම් ගස්වැල් තියෙනවද? මේ හැමදේම පාලනය කරන්නේ සහ පාලනය වෙන්නේ මෙන්න මේ ඔබගේ කැමැත්ත මතයි. සියල්ලේ පාලන මධ්‍යස්ථානය ස්වර්ගයයි. දැන් අපි මේක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි දරුවනේ. හැම ග්‍රහලෝකයක්ම අපි පෘථිවිය විතරක් ගමු උදාහරණයකට, තමා වටේ කැරකෙනවා. තමා වටේ කැරකෙන ගමන් මෙන්න තමන් වටේට කැරකෙනවා. තමන් වටේට රවුමක් කැරකිලා ආපහු හිටපු තැනට එන්න ගත වෙන කාලය පැය 24යි. මේ ආකාරයෙන් තමා වටේ කැරකෙමින් සූර්යා වටේ රවුමක් කැරකිලා නැවත හිටපු තැනට එන්න ගත වෙන කාලය දවස් 365යි. ඕකට අපි කියනවා අවුරුද්දක් කියලා. දැන් කවුද මේවා නිර්මාණය කළේ? මේක මේ විදිහට නිකන් හිතන්න. පෘථුවිය මෙහෙම කරකැවෙන අතරේ බුධ ග්‍රහය මෙහෙම යනවා. සිකුරු ග්‍රහය තවත් ඊළඟ ට්‍රැක් එකේ යනවා. කවම කවදාක්වත් එකකට එකක් ගැටෙන්නේ නැහැ. ට්‍රැක් පනින්නේ නැහැ. හැප්පෙන්නේ නැහැ. වේගය අඩු වැඩි වෙන්නේ නැහැ. කවුද මේව පාලනය කරන්නේ? සියල්ලේ පාලන මධ්‍යස්ථානයේ ස්වර්ගයයි. ඇයි? සියල්ලේ මැවුම්කාරයා උන්වහන්සේයි. එතකොට ඉර එළිය දෙනවාමයි එක වෙලාවකදී මේ කැරකවෙන එක නතර වුණොත් එහෙම චුට්ටක් හිතන්න. ගස් වලින් ගෙඩි හැදෙනවාමයි මේව හිතන්න. කවදාවත් මැවිල්ල ඒ මවපු දවසේ ඉඳන් වෙනස් උනේ නැහැ. මැවිල්ල ඒ ආකාරයෙන්ම යනවා. මුළු මැවිල්ල දෙවියන් වහන්සේට කීකරුයි දරුවනේ? අවාසනාවකට මිනිස්සයා විතරයි උන්වහන්සේට කීකරු වෙන්නේ. මුළු සත්තු සියලු මැවිල්ල උන්වහන්සේට කීකරුයි? මිනිස්සයා විතරක් උන්වහන්සේගේ සමානත්වයෙන් සා ස්වරූපයෙන් මැව්ව උසස්ම මැවිල්ල මිනිස්සයා විතරක් දෙවියන් වහන්සේට කීකරුයි දරුවනේ? මේක හරි ගැඹුරු තැනක්. මේක හරි අවාසනාවන්ත ඛේදජනක ස්ථානයක්. නමුත් ඇත්තයි. ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ මුළු විශ්වයේ සහ සියලු ලෝකවලවල සිද්ධ වෙන්නේ උන්වහන්සේගේ කැමැත්ත විතරයි. පාලන මධ්‍යස්ථානයේ ස්වර්ගයයි. හරියට එක පාර්ලිමේන්තුවකින් මුළු රටම පාලනය වෙන්නේ. පාර්ලිමේන්තු දෙකක් නැහැ. රජගෙවල් එකයි තියෙන්නේ. එක රජෙක් යටතේ මුළු රටම පාලනය වෙනවා. ඒ රට කොච්චර ලොකුද කුඩාද කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි එක හදවතයි තියෙන්නේ. මුළු ශරීරයටම රුධිරය බෙදා හරිනවා. එක පෙනහල්ලයි තියෙන්නේ. පෙනහළු දෙකක් එක පද්ධතියක්. හැබැයි මුළු හැම සෛලයකටම ඔක්සිජන් බෙදා හරිනවා. මේ වගේ තමයි එකමක ස්වර්ගයයි එකමක ස්වාමින් වහන්සේයි උන්වහන්සේගේ කැමැත්ත තමයි මුළු සියලුම ඇවිල්ලේ සිද්ධ වෙන්නේ. මෙතන පැහැදිලිව කියනවා ඔබගේ කැමැත්ත ස්වර්ගයේහි සිද්ධ වෙන බව පැහැදිලි. මෙන්න මේක මම දන්නවා. මම මේකට කැමති. ඒක ඉතාම අලංකාරයි. ඒක ඉතාම යහපත්. මම ඒක දන්නවා. මේක තමයි මේ වාක්‍ය කියනකොට ඔබගේ කැමැත්ත
ස්වර්ගයේ සිද්ධ වෙනවා කියන එක මම දැනගත යුතුයි පළමු කොටම. ස්වර්ගයේ විතරක් නෙමෙයි මුළු මැවිල්ල හරහා සිද්ධ වෙන බව මම දන්නවා. දවස් 6:30 උන්වහන්සේගේ මැවිල්ල ඉවර වෙනකොට උන්වහන්සේ කියනවා හවස විය උදේ වී එක දවසක් කියලා කියලා දවස උන්වහන්සේ කියන මේ කරකැවීම හරි ගියා. ඊළඟට කියනවා යහපත්ව තිබුණේය. ආකාශයේ පක්ෂීන් මවලා උන්වහන්සේ කියයි යහපත්ව තිබුණා. ගස්වැල් ඒ පලාදාති ඒ ගෙඩි අනුව බීජාණුව පලදරන වෘක්ෂයන් ඔක්කොම මවලා කිව්වා ඒ යහපත්ය. යහපත් බව උන්වහන්සේ දුටසේක. හැම දවසකම අන්තිමේ හැම මැවිල්ලකම අන්තිමේ ඉරහඳ තරුමේ සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලය මවලා උන්වහන්සේ කිව්වා ඒ යහපත් කියලා. මේ මුළු යහපත ආවේ ඉහලෙන් ආවේ උන්වහන්සේගෙන්. ඒ දෙ කරපු ඒ මැවිල්ලේ කර්තෘවරයාන උන්වහන්සේ සියල්ලේ පාලන මධ්‍යස්ථානයේ ස්වර්ගයයි. ඒ නිසාම මේක මම හොඳින් දැනගෙන ඉන්න අවශ්‍යයි. මේක ඉතාමත්ම ගැඹුරෙන් තේරුම් ගන්න අවශ්‍යයි. වෙන කොහෙවත් නෙවෙයි පාලන මධ්‍යස්ථානේ තියෙන්නේ. වෙන මොනම විද්‍යාවකින්වත් නෙවෙයි සියල්ල පාලනය වෙන්නේ. ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ කැමැත්ත මතයි ඉතා යහපත් විදියටයි කියන එක අපි තේරුම් ගත යුතුයි. ඒ වගේම ඒක තුළ මෙතන මේ ආඥාව තුළ මම ඒකට කැමතියි. ඒක යහපත්. මෙන්න මේක තමයි අද දවසේ අපි ඉගෙන ගන්නේ. අපි මේ වාක්‍ය සම්පූර්ණ කරගන්නමු තව දවස් දෙකක් අරගෙන. ලැස්ති වෙලා ඉන්න, හිතලා බලන්න මේ කුරුළු කීචි බීචි හඬක් එක්ක ගැඹුරු පතුලේ දියහුල්පත් තියෙන හැටි, කන්දක් උඩින් වතුර ගලාගෙන යන ආකාරය. කොහින්ද කන්ද මුදුනට වතුර? කවුද කන්ද මුදුනට වතුර අරන්ගියේ? වතුර තියෙන්නේ පල්ලෙහනේ, මුදු මට්ටම තියෙන්නේ පහළනේ. කොහොමද කන්ද මුදුනේ වතුර ආවේ? දියාලි පටන් ගන්න කන්ද මුදුනෙන්. චුට්ටක් හිතන්න, මේ සියල්ල ඔබගේ කැමැත්ත මතයි සිද්ධ වුණේ. ඔබයි නිර්මාණය කළේ, ඔබේ නිර්මාණයයි මේක. ඒ නිසා මම ඒකට කැමතියි, මම ඒකට ආසයි. ඒක යහපත්. මෙන්න මේ තැනට අපි ආවනම් ඔබගේ කැමැත්ත ස්වර්ගයේ සිද්ධ වෙනවා කියන එක අපි තේරුම් ගන්නවා. හෙට හම්බෙමු තව ටිකක් කතා කරන්න. යේසුස් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනා සමගම වේවා.